උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉලමින අගෝස්තු මාස 5 වනදා පැවැත්වෙන මහා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අගෝස්තු 6 වනදා පළමු ප්‍රතිඵලය 6 වනදා පස්වරු 4ට පෙර තුනෙන් දෙක ජන පෙරමුණෙන් එජාපේට ඇරියුම් අරන්තලාව භික්ෂු ඝාතනයට සම්බන්ධ එල්ටීටී සංවිධානයේ ජීවත්ව සිටින හිටපු සමාජිකින්ට රහිව නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රහාරින් දිවි ගලවාගත් භික්ෂුන් වහන්සේ නමකගෙන් පෙත්සමක් තම රජයක් යටතේ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව සජිත් කියයි හෝමාගම අවිසංගවා තැබීමේ රහස හෙළිවෙයි තවත් සංක්‍රීය ගිනියාවි 7ක් අතුරුදන්ව ඇති බවට තොරතුරු पुलिस मद्रव्य विनाशक कार्यांश नियोज्य पुलिस पति शुभ साधन अंशेट मारु कराई कार्यालय वेलावन संशोधने वे राज्य सेवे की इंटू दैसर नवे सीट पास सुरु हतराई हतलिस पहदाक्वा औद्योगिक अंशेट उदैसर नवे हतलिस पहे सीट पास सुरु हाई हतलिस पहदाक्वा प्रथम देशीय पुआ දෙදහස් විස්ස මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6 වෙනිදා පෙරවරු 8 සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එය අද මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවේදී. 2020 මහමැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්තුණා. इन अन विशेष माध्य हमुआ मेतिवर्ण कमीशन सभा वे सभापति महिंद देशप्रिय महता प्रधान देशीय सौख्यता देशीय वैद्य अमाता निगुत करबू गाइडलाइंस कोविड दानमे वसंगत तत्व मेतिवर्ण प्रवृत्ति संबंध मार्गोपदेश दैहिकावट चंद विषय तवत्म ऑफिशियल पोलिंग कार्ड्स नील चंद दन्नीम पत्रिका एक समारोह लावट नमे वरदी थी बोलवा समार लावट स्त्री पुरुष भाव वर दिला दिन हेन्द्र पतंग वर दिला दिन नमुद छंदे देवी मट बाधावक नवे है भाई कौर की वो प्रकाश पत्र कसंग रन नहीं गला बै की वो ज्येष्ठ चंद स्थान बल थी नवा बैलेट पेपर के शून कर एक अपीट तेर मैं हो चंद कार एक मैं दान महादन बल हो चंद कार एक तभी चंद पत्रिका में देना දීලාර ප්‍රකාශ පත්‍රයක උත්සංගරකය පොලිසියට දෙන. ඊළඟට අපට තියෙන කරුණ මේ මාර්ගෝපදේශවල මේක බැලූ බැල්මට ඡන්දේ තියන්න බෑ වගේ තමයි තියෙන්නේ. මූලික කරුණ තුන. මුඛාවරණ වැළඳීම. නිතර සැනිටයිස් කිරීම නැත්නම් සබන් යොදා අතේදීම පිරිසිදුව මීටරේ දුරත භාගය. මේ අතර විතරක් නෑ මේ සම්පූර්ණ. මීටරේක දුර තියාගන්න වෙනවා. ලෝකේ කරකවන්නේ කෙනෙකු වුණොත් හරි හයියෙන් කරකවන්න ගත්තොත් හරි තමයි අපිට ඡන්දේ නොතියා ඉන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම බොහෝතු පස්සෙන්ද ඡන්දේ තියෙනවා අපි ප්‍රාර්ථනා කරනවා වසංගතයේ අපිට කඩා වැටෙන එකක් නැහැ කියලා කොවිඩ් පාලනය කළා ඉවරයි අපි තමයි හොඳම බය වෙන්න දෙයක් නැහැ කියලා තියෙන මතය හිතන් ඉන්න එපා එහෙම එකක් නැහැ පාලනය කරා ඉතාලම හොඳයි දක්ෂයි ඔක්කොම හරි නමුත් වසංගතය එන්නේ කේ අවදානම තියෙනවා මැතිවරණයට අදාළ මූලික කටයුතු තමයි මේක ආරක්ෂා කරගන්නේ විජේජෙන් දේශපාලන පක්ෂවල රැස්වීම තිබීමේදී උරෙන්ුර ගැටි ජයෝ අපේ නායකයා කාගෙද බලවේගේ කේ කේ ඉස්සරහට පොරක කා යන්නයි කොට වීසු වෙන කෙළ බිඳිතිවලි එක්කෙනෙකුට තිබ්බොත් අපි ඔක්කොම ඉවරයි ට්‍රේස් කරගන්නත් බෑ ඒකෙන්ද අපි කියනවා මේක 100කට සීමා කරන්න පුළුවන් හැමෝම නිල් පාට හරි කළු පාට හරි බෝල් පොයින්ට් එකක් අරන් එන්න ඒ අරයගේ පෑන ඉල්ලනවා නම් ඒක වැඩක් නැහැ පෑන් අරන් එන හැබැයි පෑන් නැත්නම් අපි පෑන් දෙනවා
अभी दी लया लखनऊ का डबल से बंदूक का डाला एक सैनिटाइज करो अभी चंद बोला चंद कुटिया सैनिटाइज कर रहा हूँ मैंने तो पाल है पाल आइसो प्रोफाइल अल्कोहल नतंग इथेनॉल एक कैंडिडेट के नोड मिल ली इधर दोला काउंट मगे आने ना तुम पारा क्या हुआ मम्मा के क्या ने पाव चिकर रहा हूँ पाल वक विचार की तरह एवा एक कोटी विषय लक्ष्य දැන් මැතිවරණ නීති වල මොනවද ලොකෝට කැඩෙන්නේ වාහන වල ස්ටිකර් ගහගෙන ඇවිදීම එක අපේක්ෂකයෙකුට පුළුවන් තමන් යන වාහනේ පමණයි එයා යන්න නැත්නම් වෙන වාහන වල ගහන්න බෑ ආධාර කරුව පොටවන් යන වාහන වල ගහන්න යන්න බෑ අනේ අපේ නායකයා මෙතුමා තමයි අපේ නායකයා එතුමිය තමයි අපේ නායිකාව කියලා එතුමියට ආශිර්වාද කරලා එතුමියට ජයපතා ස්ටිකර් ගහන්න යන්න බෑ වාහන පොලිසියවත් අඩංගුඩ ගන්න අපි අවම වියදමින් කරන්න බලාපොරොත්තු වෙනවා අපි හැබැයි අපි හිතනවා अब कोटि दाग अड़ी व्यंकर हम बुनो अब जयग्रहण अभी मीडिया අපි දැනට తీర్ణය කළා දින 6 වෙනිදා ඉඳලා යන්න කියලා තමයි. රිසල්ට්ස් බලාපොරොත්තු වෙන්නේ කොයි වෙලාවෙද? දැන් මේක මං කිව්වොත් අපි දෙනවා 4ට කලින්, 6ට කලින්. වරදිලාවත් රිසල්ට් පරක් වුණොත් කොහේ හරි ගා. මම කොහොමද කොච්චර රිසල්ට්ස්? එයාගේ Facebook වල අරින් රිසල්ට් දානවා කට්ටිය. මුන් ඔරරි රිසල්ට් දානවා මේක මේක අංගගෙන වෙනස් කරන්න යනවා කියලා කියනවා. ඒකෙන්ද අපි කියන්නේ අපිට පළවෙනි ප්‍රතිඵලය දෙනකොට අවසාතර විතර වෙයි කොහේ හරි. ඔක්කොම ටික දීලා ඉවරන කොට अभी बलापुर विशेष कार्य बलकाय मे संबंधन परीक्षण अवयुध संगवाते बीमट हेतु सह तवत् अवयुदू अनावरण होमागम पिटिपन प्रदेश पीटी गोडनगिल्लक संघवाति बेदी टी 56 वर्गे गिनी अवि 11 खा टी 81 वर्गे गिनी अवियक स्वागनीमट पोलिस विशेष कार्य बलका निर्धारिन ई दिन समत्तुना एदी एम सिदुवीमट अदाल सेककरुवन देदेनेकु अतरंगोटकत अतर एहि पलमु सेककरुवन पोट्ट कपलिन मेत्ता मातर स्वर्णाभरण विलनसेला कोल्लकैम हा पोलिस निलधारियेकु घातने किरीमे अपराधयकट संबंध सेककरुवेकु वन बवटाई पोलिस माध्य कोट्टाश निवेदने कले එසේම අතනගොඩගත් අනෙක් සැකකරු අදාළ ගොඩනැගිල්ල හිමිකරු වන අතර ඔහු 2011 වසරේදී එම ගොඩනැගිල්ල අසලදීම වෙඩි ප්‍රහාරයකට ලක්පති වෙනවා. තවත් ප්‍රබල පාතාලකල්ලි සමාජිකයෙකු වන කඩුවෙල වසන්ත නැමැත්තාගේ සමීපතමයෙකු සමගත ඔහු සම්බන්ධතා පවත්වා ඇති බවටයි මේවන විට අනාවරණය වී ඇත්තේ. ඒ අනුව අතනගොඩගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළ අතර අදාළ ගොඩනැගිල්ල හිමිකරුගේ බිරිඳ හා එහි සේවය කළ සේවකීන් 8 දෙනෙකුද විශේෂ ආරක්ෂාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දී තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ දින සිදු කළ මෙම වැඩලීමේදී සොයාගත් ගිනි අවි 12 අංක මකා දමා ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇති බවයි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ. මෙතරම් ගිනි අවි ප්‍රමාණයක් රහසිගතව සංගවා තබා තිබුණේ මෑතකදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රබල පාතාලකලි සමාජිකයෙකු ඝාතනය කිරීමට බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. මේ අතර මෙම ගිනි අවි 12ට අමතරව තවත් ගිනි අවි 7ක් අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වන අතර අදාළ ගිනි අවි කුමන වර්ගයට අයත්ද යන්න මෙවන තෙක් තහවුරු වී නැහැ. ඒ අනුව මෙම ගිනි අවි යම් කිසි අපරාධයක් සඳහා යොදාගෙන තිබේද යන සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය විසින් ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. පොලිස් මද්‍ර විනාශක කාර්යංශය බාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාට ස්ථානභාරයක් ලබා දීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් පොලිස් මද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් සිව් දෙනාගේ වැඩ තහනම් කිරීමට ඊයේ පියවර ගත්තා.
මද්‍රව්‍ය පිළිබඳව යලිත් කරලියට පැමිණ ඇති මොහොතක ඇතම් නිලධාරීන්ද ඒවට සම්බන්ධ බවට පසුගිය දින කිහිපය පුරාවටම අපට තොරතුරු අසන්නට ලැබුණා. එහි ආසන්නතම සිදුවීම ලෙස පසුගියදා මහා පරිමාණ මද්‍රව්‍ය ජවවරම් සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු මෙන්ම පොලිස් කොස්තාපල් වරයෙකු අත්අඩංගුවට ගැනුණා. එහිදී එම නිලධාරීන් සිවුදෙනාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මාත්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ දින කටයුතු කර තිබෙන බව පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මේ අතර පොලිස් මාත්‍රව්‍ය නාශක කාර්යාංශයේ බාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාටද ස්ථාන මාරුවීමක් ලබා දීමට වැඩ බලන පොලිස්පතිවරයා විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව සංජීව මැදවත්ත මහතා පොලිස් සුබසාධන අංශයට මාරු කිරීම වෙනුවෙන් අනුමැතිය ලබා දෙන ලෙසයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් කර ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා පොලිස් කොමිෂන් සභාව රැස්වීමේ නනතුරුව අදාළ ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. සංජීව මැදවත්ත මහතාගෙන් පුරපාඩු වන පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරට කේ අපොන්සු මහතා පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 1987 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අරන්තලාව භික්ෂු ඝාතනය සිදු කළ දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන් ටෙරෙහිව වහම පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. 1987 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අරන්තලාව භික්ෂු ඝාතනය සිදු කළ දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ඉදිරිපත් වුණා. අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවාගත් ආඥා උල්පත බුද්ධසාර හිමියන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සමට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේයන මහත්වරුන් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පෙත්සම්කාර බුද්ධසාර හිමියන් කියා සිටින්නේ කොටි ත්‍රස්තවාදීන් විසින් 1987 වසරේ ජූලි මාස දෙවනදා එල්ල කළ මෙම අරන්තලාව භික්ෂු ඝාතන සිද්ධියෙන් භික්ෂුන් වහන්සේ 31 නමක් අපවත් වී තවත් සිවිල් වැසියන් පිරිසක්ද මිය ගිය බවයි. මෙම සිද්ධියට සම්බන්ධ ත්‍රස්තවාදීන් ගණනාවක් තවමත් ජීවතුන් අතර සිටින බවට පවසන පෙත්සම්කාර හිමියන් ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි සඳහන් කරන්නේ. එබැවින් මෙම සිද්ධියට වගකිව යුතු ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ මූලික අයිතීන් උල්ලංඝනය වෙනුවෙන් රුපියල් කෝටි 2ක වන්දියක් රජයෙන් අය කර දෙන නියෝගයක්ද නිකුත් කරන ලෙසයි උන්වහන්සේ වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ. ප්‍රහාරයට ලක්විච්ච බස් රථයේ ගමන් කරපු බුද්ධසාර ස්වාමීන් වහන්සේ ඒ ප්‍රහාරයේ දිනේ සිට අද දක්වාම ඔත්පලම ක්‍රෝධ පුටුවක ඉන්නේ ඉන්නේ පල්ලෙහා පණනේ. මේ අපරාධ කරුවන් නීති හමුවට පමුණවන්න කිසිම ක්‍රියාමාර්ගයක් කිසිම කෙනෙක් අරගෙන නැහැ. අඩුතරමින් උන්වහන්සේගේ මතකයේ හැටියට පොලිසිය විසින් හෝ ප්‍රකාශයක් හෝ ලබාගෙන නැති බවටයි මට උපදෙස් ලැබිලා තියෙන්නේ. මාගෙන් අපේ විනසුරුතුමා මතක් කරා මෙන් පොලිසියේ සටහනක්වත් කට උත්තරයක්වත් මගෙන් ලබා ගන්න මේ සිදුවීම මම අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිනවා. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ මේ මහා ඛේද වාචකයෙන් 31 නමක් අපවත් වුණා. සිවිල් වැසියෝ කීප දෙනෙකුත් රියදුරු මහත්මයා, කොන්දොස්තර මහත්මයා ජීවිතේ බේරාගත් කීප දෙනෙකුත් ඉන්නවා. එදා ඝාතනයට ලක් වුණා. මේ 31 දෙනා වහන්සේලා වෙනුවෙනුත් අපි වෙනුවෙනුත් විශේෂයෙන් මං අවුරුදු 33 අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිනවා, පීඩා විඳිනවා. ඔබතුමාලට පේනවා යම් කිසි නීතියේ පිහිටක් සරණක් පතාගෙන තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මේ නඩුව අද අපි ගොනු කරනු ඉදිරිපත් කරනු ලැබුවේ. තුරාපතු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින වෘත්තීය ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී
ශ්‍රී ලංකා සුරාපදු දෙපාර්තමේන්තුවේ වෘත්ති සමිති එකමුතුව සමග සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී සේවා ව්‍යවස්ථාව කඩිනම් කිරීමට බඳවා ගැනීම සහ උසස් වීම සම්බන්ධ ගැටලු වලට ආයතන මට්ටමින් විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ තෝරා ගනු ලැබූ අභ්‍යාසලාභීන් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා යොමු කිරීම කෙරෙහිද ජනාධිපතිවරයා අවධානය යොමු කර තිබෙනවා. දීර්ඝ කාලයක සිට එකම තනතුරේ සේවය කරන නිලධාරීන් උසස්වීම් පටිපාටියක් හඳුන්වා දීම සහ රාජකාරී ඉටු කිරීමේදී භෞතික සම්පත්වල ඌනතාවයට පිළියම් සෙවීමද මෙහිදී සාකච්ඡා කෙරුණා. පහළ තනතුරු සඳහා බඳවා ගැනීමේදී නිපුණතාවක් නැති අඩු ආදායම්ලාභී පිරිසට අවස්ථාව හිමිවන අයුරින් ප්‍රතිපාදන සැකසීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සඳහන් කළා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, සුරපතු කොමසාරිස් ඒ. බෝධරකම යන මහතුරු නැතුළු නිලධාරීන් පිරිසක් මෙන්ම වෘත්ති සමිති නියෝජිතින්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. තම රජය කැටතේ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබා දීමට කටයුතු කරන බව සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ නාත්තණ්ඩි ප්‍රදේශයේ අද පැවති ජන හමුවකදී ත්‍රස්තවාදයේ පිළිබඳව මගේ තිබෙනවා මතයක්. මම තරයේ විශ්වාස කරනවා ඒක නිවැරදි කියලා. ඒ මතය තමයි ත්‍රස්තවාදී ක්‍රියාදාමයන් වලට හවුල් වෙන සැලසුම් කරන, ඒ වගේම ක්‍රියාත්මක කරන ඒ කණ්ඩායම් සඳහා අපි අනිවාර්යෙන්ම මරණීය දඬුවම් ප්‍රයත්න කරන්න ඕනේ. ඒක මම තරයේ විශ්වාස කරන දෙයක්. අනිවාර්යෙන්ම පස්වෙනිදා ජයග්‍රහණයත් සමග අපි මේ අදාළ විධිවිධාන ක්‍රියාත්මක කරනවා කියන එකත් මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. අර නීච ප්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ගොදුරුණු කොච්චි කඩේ කටුවා පිටිය සියම් දේවස්ථාන වලට ගිහිල්ලා බලන්න. නොවැම්බර් 16 වෙනිදාන් පසුව සියලුම වැඩ එන හිටිලා කිසිම අලුත් වැඩක් ක්‍රියාත්මක වෙලා නැහැ. කරගෙන ආපු වැඩසටහනක් සම්පූර්ණයෙන්ම නැහැ. මෙතනින් අපි හැමෝටම එක නිගමනයකට එන්න පුළුවන්. එදා නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් වර්ම ලබා දුන්නේ හොඳ දක්ෂ ආණ්ඩුවක් බිහි කරලා පරිණත ජනතා සේවාවක් ඉෂ්ට කළා. නමුත් 69 ලක්ෂයකගේ ඒ බලාපොරොත්තු සියල්ල අද සුන් වෙලා සමගි ජනබල වේගයේ ජනතාවගේ පූර්ණ ආශිර්වාදයේ පූර්ණ වර්ම ලබා දුන්නා. ඒ වගේම මම තමුන්නාසරට කියන්න කැමතියි පස්වෙනිදාට මේ රටේ ආණ්ඩු බලය අපි ලබා ගන්නකොට අනිවාර්යෙන්ම අපේ රජයක් සියලු බලතල අතට අරගෙන රාජ්‍ය බලය අතට අරගෙන මේ රට මෙහෙයීමේ බලතල අතට අරගෙන පැය 24ක් ඇතුළත තෙල් නිල පහත දමනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම අනුව තිරසර සංවර්ධනය කරා රට ගොඩනැගීමට පක්ෂපාත බේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක තිලංග සුමතිපාල මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් යාපා අභයවර්ධන මහතා දෙක්ව සිටියා. සමග ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය මේ සියලු අංශවල බෙදීම් කැඩීම් එක්ක අපි කොළ එළියක් දක්වලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයයට විශේෂයෙන්ම 3-2 බලයකට එක්කහු වෙන්න මේ වෙලාවේ විවිධ තැන්වල එයා එක්කහු වෙමින් පවතිනවා. එයාගේ ආරක්ෂාවක් තියෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී රටේ පැහැදිලි දර්ශනයක් තියෙන ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ ජනාධිපතිවරයාට 3-2 බලයක් අවශ්‍යයි. මේ වෙලාවේ තමයි රටේ ජනතාවක් හැටියට අපි එකට එක්විය යුතුයි. ඒ නිසා ඒ කොළ එළි සංවිධානයට අපි කියනවා කරුණාකර එකට එක්කහු වෙලා අපි මේ කාරණේ ඉෂ්ට කිරීම සඳහා බැඳීමෙන් කටයුතු කරන්නයි කියලා අපි පැහැදිලිව කියන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල හෝ වෙන පක්ෂයක හෝ වෙන දේශපාලන නිලින කිසි කෙනෙක්ට ජාතික වැඩපිළිවෙලක් නැහැ. නමුත් ප්‍රතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන ධාරාව එතුමා වැඩ කරන්නේ සමස්ත වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ කියන විශාල සන්ධානය තුල ඉඳන්. ඒ අතිවිශාල සන්ධානයේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. හැම කණ්ඩායමකටම ආරාධනා කරනවා තිරසාර සංවර්ධනයක් උදෙසා ශක්තිමත් දේශයක් ගොඩනැගීම සඳහා සියලුම අය මේ වෙලාවේ ජනාධිපතිතුමාගේ ධාරාවත් එක්ක හිට ගන්න. ජනාධිපතිවරයාගේ දැක්ම අනුව රට සංවර්ධනය කරා ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙල පවතින්නේ තම කණ්ඩායමට බව ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක පූජ්‍ය අතුරලියේ රතනහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ගම්පහ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද එක් වෙමින්. ධර්මයක් නැහැ. ඇත්තම කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔහු යන්නේ එක පැත්තකට අනිත් ඔක්කොම යන්නේ අනිත් පැත්තට. ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ බලය හරි තීරණාත්මකයි.
අපි ඒකට කියනවා විවස්ථාදායක කියලා. නීති හදන්නේ පනත් සම්මත කරන්න ඒකේ. ඒකේ හදන පනත් වලින් තමයි ඔයාලට සමෘද්ධි හම් වෙන්නේ. ඒකේ හදන පනත් වලින් තමයි සුරා වැඩි වෙනවද අඩු වෙනවද කියන්නේ. ඒ නිසා විවස්ථාදායකීතාව වැදගත්. ජනාධිපතිවරයා විවස්ථාදායකේ ඉරකඩු වෙන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයාගේ හොඳම යාළුවෝ හොඳම මිත්‍රයෝ අපි එතුමාගේ පිළිගත්තත් නැතත් මම හිතරේ එතුමාගේ හද සාක්ෂියක පිළිගන්නේ කියලා. එතුමාගේ ලේ ඥාතිත්වයට වඩා හද සාක්ෂියේ ඥාතිත්වයට අපි ළඟයි කියලා එතුමා හිතයි කියලා අපි හිතනවා. එතුමාට මේ රට හදන්න යම්කිසි ආවේගයක් උනන්දුවක් තියෙනවා නම් අපි විශ්වාස කරන හැම තියේ කියලා. ඒකට ගැළපෙන පිරිස තමයි අපි. ගොඩනගන්න පුළුවන් පිරිස තමයි අපි. මේ අතර පූජ්‍ය අතුරුලිය රතන හිමියන් සියත තෙවනස වැඩසටහන සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. මේවා කෑලි හයි කරලා තිබුණන මාධ්‍යල අපේ හඬ යන්නේ නැහැ. සමහර මිනිස්සු අහනවා රතන හාමුදුරු ඉන්නවද කියලා. අද රැට මට සියතේ වැඩසටහන දීලා තියෙන පළවෙනි දේශපාලන වැඩසටහන. මේ පාර්ලිමේන්තු හිටපු දේශපාලනේ දන්න 6-7 දෙනාගෙන්වත් එක්කෙනෙක් මම. රට ගැන අදහසක් තියෙන අය තේරුවොත් මමත් එක්කෙනෙක්. කිසිම නාලිකාවක කිසිම වැඩසටහනක් මට දෙන්නේ නැහැ. මොකද අපේ හඬ ඇහුනම මිනිස්සු අවදි වෙනවා. අපේ කටහඬ ඇහුනම මිනිස්සු නැගිටිනවා. මිනිස්සු බලවේගයක් වෙනවා අපේ කටහඬවල් අද යෝධ තැවන්ත විදියට අගුළු දාලා තියෙනවා ඒ වුණාට ඔයගොල්ලන්ට පුළුවන් අද රැට සියත වැඩසටහන බලන්න කියලා කියන්නේ ටෙලිෆෝන් කෝල් 200ක් විතර දෙන්න දිල කියන්න මේ වැඩසටහන අද කොහොම හරි බලන්න කියලා අද රැ වැඩසටහන අහලා බලන්න කොහොම 10 මාර්ට් අපි මොනවද රටගෙන කියන්නේ මොනවද අපි රටගෙන හිතන්නේ කියලා ඒකෙන් අහගන්න පුළුවන් මෙවර මහමැතිවරණයෙන් රට අන්තවාදයෙන් බුදවා ගත හැකි පාර්ලිමේන්තු නියෝජනයක් තම පක්ෂයට හිමි කරගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ හරිස්පත්තු ප්‍රදේශයේදී පැවති ජන හමුවකට එක් වෙමින් මේ අවුරුදු 30ක් ඇතුළත විවිධ අපේ දේශපාලන ප්‍රධාන පක්ෂ දෙකම හැම වෙලේම අන්තවාදයෙන් ඉදිරියේ දන ගහපු පක්ෂයක් බවට පත් වුණා ආණ්ඩු කරා. මම ඡායාවක් හැටියට දකිනවා මට පේනවා මේ මැතිවරණයේදී අපිට පළවෙනි වතාවට අන්තවාදීන්ගේ සහයෝගයක් නැතුව පාර්ලිමේන්තුවක් පිළිවන්න පුළුවන්. සත්‍යයි දියුරලා කියනවා තමුන්නාන්සේලාට අපි මේ පාර්ලිමේන්තුව 5 වෙනිදා 6 වෙනිදා පිහිටවුවාට පස්සේ තව අවුරුදු 50කටවත් මේ රටේ අන්තවාදීන් ඉඩක් දෙන්නේ නැහැ පාර්ලිමේන්තුව අපි. සිංහල මුස්ලිම් බැලේ දෙමළ ඔක්කොමත් එක්ක අපිට එකට වැඩ කරතයි. හැබැයි අන්තවාදීන්ට තුවක්කුව බෙල්ලට දාලා ආණ්ඩු කරන යුගය අවසන් කරන්න සහයෝගය දෙන්නයි කියලා මම තමුන්නාන්සේලාගෙන්. හැබැයි මම කියන්නේ ජාතිවාදීත්වය නෙමේ ජාතියක් හැටියට අපි වහල් වෙච්ච යුගයක් අපි පහු කර කර අපිට අවස්ථාවක් ලැබලා තියෙනයි මිදෙන්න. ඒකට මිදෙන්න අපිට අවස්ථාවක්. ජනතාව මුලා කිරීමේ දේශපාලන ක්‍රමයක් රට තුල ක්‍රියාත්මක වන බව ජාතික ජනබල වේගයේ මාත්‍ර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්ලිත්ති මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මහමැතිවරණය අපට පේන අලුත්ම தත්ත්වය තමයි ජනාධිපතිවරණයේදී ජනතාවගේ ඡන්දෙ ගන්න ආණ්ඩුව පාවිච්චි කරපු බොරු මහමැතිවරණයේදී අතේපත් වෙමින් තියෙන එකක් තියෙනවා. මොකද ජනාධිපතිවරණයේදී හදපු මතය තමයි මේ පවතින පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුත් එක්ක මේ වැඩේ කරන්න බෑ. රට හදන්න බෑ. රට හදන්න නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විතරයි පුළුවන් කියන එක. ජනාධිපති වුණාට පස්සේ දැන් මේගොල්ලෝ කියන කතාව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තනියෙන් මේ වැඩේ කරන්න බෑ. අර අලිබබාසා හොරු 40 වගේ දැන් ඕන පරණ හොරු ටිකටම බලය දෙන්න ඕන කි. මේක තමයි තර්කය. මේක බොරුවෙන් බොරුව ජනගත කරමින් මැතිවරණ කරන ආණ්ඩුවක් මේ ඉන්නේ. ඒකට කොරෝනා වසංගතයක් පාවිච්චි කරනවා. ජනතාව ළඟ තියෙන දේශප්‍රේමී හැඟීම පාවිච්චි කරනවා. ඒව තමයි අද මැතිවරණ ව්‍යාපාරයේ වේදිකාගත කරමින් ඉන්නේ. ඊට අමතරව දැන් ආණ්ඩුවේ සල්ලි පාවිච්චි කරලා ජනතාවගේ බදු මුදල් පාවිච්චි කරලා වාහන 20-30 ආරක්ෂිතයෝත් එක්ක ගියපු කට්ටිය අද දැන් රඟපාන්න පටන් අරන්. ඒ අය දැන් කෝච්චිය යනවා සමහරු. සමහරු ත්‍රිවිල් එකට බැහැලා තියෙනවා. සමහරුට මහපාර මතක් වෙලා තියෙනවා. හේතුව මොකද? මේ ඡන්දේ ඉන්න. මේක නිර්වත හෙල්දරව් කළා ජනතාවට ඇත්ත කියා දීලා මැතිවරණ ව්‍යාපාරය කිරීම තමයි අපේ වගකීම. ආණ්ඩුව විසින් තම මැතිවරණ ව්‍යාපාරය අඩාල කිරීමට කටයුතු කරමින් සිටින බවට ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර සිටිනවා. ඒ දේශපාලන පරිගණක පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිස මහමුවේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පරිගණක පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිස මහමුවේ අද තෙවන වරටත් පෙනී සිටියා. කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. මෙතන සිදු වී තිබෙන දේ තමයි චෞර ව්‍යාපාරිකයෙකුගේ උවමනාව. අපේ රටේ
හිටපු නාවික හමුදාපතිවරුන් නාවික හමුදා විශාල නිලධාරීන් ගණනාවක් කූඩුවට නංගන්න හදනවා. ඒ වගේම එම පරීක්ෂණ භාරව වැඩ කටයුතු කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගණනාවක් කූඩුවට නංගන්න හදනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ එම පරීක්ෂණ ලිපිගනු භාරව හිටපු නීතිඥ කණ්ඩායමක් කූඩුවට නංගන්න හදනවා. මෙහෙම ගියොත් මේ රට අපරාධකරුවන්ගේ පාරාදීසය බවට පත්වන එක වළක්වන්න බෑ. ආණ්ඩුවට ඕන වෙලා තිබෙන්නේ මේ මැතිවරණ කාලවකවානු දිනපතා මේ මෙම මෙම කොමිස් සභාවමුට කැඳවමින් මැතිවරණ ව්‍යාපාරයේ අඩාල කිරීමේ කුමන්ත්‍රණයක් තියෙන බව පේනවා. මේකෙන් ඉතා පැහැදිලිව පෙන්වුම් කරනවන් කවරක්වත් නෙවෙයි. අපේ රටේ නීතිය සාධාරණත්වයේ යුක්තිය රඳා පවතින්නේ හරි වැරද්ද මත නෙවෙයි. එම චෞර ව්‍යාපාරිකයා මොනතරම් ප්‍රමාණිකින් ආණ්ඩුවට හිතවත්කම් පවත්නවද? ජනාධිපතිවරයාගේ තුරුල්ලේ සැතපෙනවාද කියන කරුණු මත තමයි නීතිය සහ යුක්තිය ඊටවන තත්ත්වයක් අද මතුවී තිබෙන්නේ. චෝදනා කරන ඔබතුමාගේ විනාඩි 5ක් ඇතුළත මේ හැම චෝදනාවක්ම ඔබතුමාට ඉදිරිපත් කරනවා. එන්නේ කියලා ඕනම නාලිකාවක මම කියනවා අංගොඩ තාප්පු උඩ නැගලා හුවක් කියන දෙන්නේ තුන්දරෙක් කි. පිස්සෙක් එක පිස්සෙක් විවාද කරන්නේ. මතක තියාගන්න. අපිට ඉවත් තියෙන කාත් එක්ක. අපි ඕන තරම් කියලා තියෙනවා. හෙට දවසේ බැඳුම් කර ගනුදෙනුට අහුල් වුණු අර්ජුන ඇලෝසියස් සැලු විවාදයක් ಇಲ್ಲ. අපි යනවද? දේශපාලකයන්ට හොරුන් එක්ක විවාද නැහැ. දේශපාලකයන්ට විවාදයක් තියෙන කාත් එක්කද? මහජනයාගේ දීපල හොරකම් කරන දොරටු විවෘත කළ දීපු පාලකයාත් එක්ක. සමට විවාදය තියෙන ඔයත් එක්ක. ඒ වෙලාවේ රත්නලංකා සමාග බාර හිටපු ආරක්ෂක ඇමතිවරයා. ඒ වෙලාවේ රත්නලංකා බාර අමාත්‍යංශ ලේකම්වරයා. මම උන් එක්ක විවාදෙට සූදානම්. සේනාධිපති මහතාද මාත්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ඒගොල්ලෝ නමතකයි ඒගොල්ලොත් කමිෂන් සභාවක් දාලා අපි ওই විදිහට 45 පාරක් ගෙන්නලා රාජ්‍ය නිලධාරීන් නාවික හමුදාපතිවරු 3 දෙනෙක් දක්කගෙන ආවා. වත්මන් ගරු ජනාධිපතිවරයාත් ওই විදිහට 15 පාරක් ගෙනාවා. ඇයි දැන් කියන්නේ දැන් රාජ්‍ය නිලධාරී ගෙන්නනවයි කියලා. ඔයි කියන්නේ මේ රටට එක දිගට කරගෙන ආපු බොරුව දැන් එළිවෙගෙන ඉන්නේ 103 102කට බස්සලා එකටත් මම බින්දුවර බස්සලා තමයි නවත්තන්නේ. අන්න ඒකට බය තමයි ඔය කියන්නේ. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ තරුණ කණ්ඩායමට රට සංවර්ධනය කරා ගෙන යාමට ආණ්ඩු බලය ලබා දෙන ලෙස සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා ඉල්ලා සිටිනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රටේ කොතනක ගියත් පොහට්ටුවට තරඟේ තියෙන්නේ දුරකථනයක් කියලා කවුරුත් කියන. ඒ මට්ටමට දුරකථනය උඩට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අපිට සමගිතන බලවේගයකට දෙනවා නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාව අගමැති කළා අවුරුදු 5ක් අපිට දීලා බලන්න අලුත් කණ්ඩායම. අර කලින් අපිත් එක්ක හිටපු අසාර්ථක වෙච්ච කණ්ඩායම නෙමෙයි. මේ අලුත් කණ්ඩායම තුල අපිට පුළුවන් රට හදන්න රට වැඩ කරන්න. අලුත් ලකුණකින් අලුත් පෙරමුණකින් අලුත් ජන බලවේගයෙන් එන කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ අලුත් ලකුණ අලුත් පෙරමුණ තියෙන්නේ සමග ජන බලවේගය සහ දුරකථනය ලකුණ. රංගේ බණ්ඩාර මහත්තයා ඊයේ සදාන් කරනවා මේ ඒගොල්ලන්ට ज्येष्ठ उपदेशक अजित निवाड कब्राल हिटपु अमात्यांश लेखंवरुण एस लियनगम जीएलडब्ल्यू समर सिंह अनुर सिरिवर्धन सह अग्रामात्य पार्लिमेंट कटियतु लेखं कुमार सिरी हेट्टिगियन महत्वरुंद एक्व सिटिया අපේ රටේ අලුතෙන් දරුවන් 4 ලක්ෂයක් එකතු වෙනවා අපේ ශ්‍රම බලකාය. ඒ දරුවන් 4 ලක්ෂයට අපි ජීවනෝපායන් හදන්නට ඕනේ. මේ පුඩා දරුව ගැන අද හිතන්නට ඕනේ. රටේ නායකයන් හිතන්නට ඕනේ තව අවුරුදු 10කින් අර පුඩා දරුව එනවා රැකියාව උපයාගෙන. ඉතින් ඒ නිසා තමයි රටක නායකයන්ට ප්‍රතිපත්ති තියෙන්නට ඕනේ. රට ඉදිරියට ගෙනියන්න. කෙටි කාලයක් තුලත අපේ මේ කොරෝනා වසංගතය නිමා කර ගැනීමේ ශක්තියක් ශ්‍රී ලංකාවේ ජනාධිපති අග්‍රාමාත්‍යතුමාට රජයට ලැබුණයි කියන එක අපි දන්න කාරණය. ඒතුමාලගේ දැක්ක විශ්වාසයෙන් ජනතාවගේ විශ්වාසයත් ලැබුරු වෙච්ච නිසා මේ කටයුතු සාර්ථක වුණා. නොගැලපෙන අයත් එක්ක ආණ්ඩු කරන්න ගියොත් රටත් විනාශ වෙලා ජාතියත් විනාශ වෙලා අනාගතයත් විනාශ වෙනවා. ශක්තිමත් ආණ්ඩුවකින් විතරයි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. මෙන්න මේ රට ගොඩ ගන්න ඉස්සෙල්ලාම නායකත්වය සකස් කර ගන්න ඕන හරියට. පහුගිය අවුරුදු 7 ඇතුළත තමුන් වාසලාගේ දූ දරුවන්ට හරියට ඉගෙන ගන්න
පාසල් වලට පාසු හඳුන්නේ නැහැ සෞඛ්‍ය පාසු ගන්න නැති වුණා ඊළඟ කෘෂිකාර්මික වශයෙන් පරිහානියට ලක් කළා අනික මහා මාර්ගුණත් නඩත්තු කළේ නැහැ මෙන්න මේ තත්ත්වයේ යටතේ තමුන්නාසයට සිද්ධුනේ අගතිය අනේ අගතියෙන් බේරෙන්න දැන් තමුන්නාසයට වගකීමක් තියෙනවා අගෝස්තු 5 වෙනිදා තමුන්නාසලා අතට ඡන්ද පොලේදී ඡන්ද පත්‍රිකාවක් ලැබෙනවා එතෙන් තමයි කල්පනා කරන්න වෙන්නේ අනාගතය වෙනුවෙන් අපි මොකද්ද ගන්න තියෙන අපේ වගකීම कोविड-19 वायरस आसादने वु रोगीन पस दिनेक अद पसुरवन विट वार्ता वीमत समग मेरट समस्त कोविड-19 आसादितीन संख्याव 247 दक्वा इहल गोस दिमनवा म्यातर पवतीन वसंगत तत्वे हमुवे वसा देमलू दिवसुरकुम मध्यस्थान एलबेन जुली देवन दासीट आरंभ करन बवाई सौख्य मात्य पवित्रा वन्यारची महत्मिय प्रकाश कले कोविड-19 वायरस आसादने उ नवरोगीन पस्तिनक पिलिबदव ये दिन वार्ता उना ओनातुरिन तिदिनकु पाकिस्ताने सिट मेरटेट पेमिन एति अतर अनेक तिदना बांग्लादेशे सिट पेमिन पुद्गलेन वायरस आसादने उ समस्त आसादितीन अतुरिन पुद्गलिन 1711 दिनकु पूर्ण सुवे लबा एति अतर वैद्य अधीक्षण यटते तवदुरडत रोहगत्व प्रतिकार लबन रोगीन संख्याव 320क बबाय वसंगत रोग विद्या एकके प्रकाश कले म्यात्र एलमेन जूली मस देवनदा सिट दिवेने सीलु दिवासुरुकु मध्यस्थान व्यूर्त किरीमट अवसर लबादी एतिबबाई सौख्य अमात्य पवित्रा वन्यारच महात्म्य संधान कले බොහෝ දෙමව්පියන් රැකියාවට යන්නේ දරුවන් දිවා සුරකුම් මධ්‍යස්ථානවල රඳවා තබලා. පසුගිය කාලයේ ඇතු වූ තත්ත්වය නිසා සෞඛ්‍ය අංශ විසින් අවසරයක් ලබා දී තිබුණේ නැහැ දිවා සුරකුම් මධ්‍යස්ථාන විවෘත කරන්න. නමුත් මේ ඉල්ලීම සහ අවශ්‍යතාවය සලකා බලමින් මාස දෙකක් පමණ කාලයක් තුල ජනතාව තුළ සමාජය තුළ රෝගීන් මතුවීම සිදු වී නැති නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් තීරණයක් ගන්න ලැබුවා දිවා සුරකුම් මධ්‍යස්ථාන ජූලි මාසයේ දෙවනිදා සිට විවෘත කිරීමට පවතින වසංගත තත්ත්වයේ හැමුවේ මෙරට පැමිණීමට නොහැකිව දෝහා කටාරි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 18 දිනක අද අලුයම දිවයිනට පැමිණියා මෙතර මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකුද අද පෙරවරුවේ දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ පුද්ගලික සහ රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන සහ අවසන් කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ඊට අදාළ නිර්දේශ ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. රාජකාරිය ආරම්භ කරන වේලාවන් සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කරා අපේ අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් එතුමා ඒ කමිටුව තාමත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙලා කමිටු වාර්තාව සකස් කරලා තිබෙනවා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා රටේ ප්‍රවාහන ශාස්ත්‍රයේ ලොකු වෙනසක් ඇති වෙයි කියලා මේ අනුව යෝජනා කරන රජයේ සේවයේ 2.9ට ආරම්භ කරන්න කියලා ඒ වගේම හවස 4:45 දක්වා පදීර්ඝ වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට යෝජනා කරනවා 9:45ට ඔවුන්ගේ සේවාවන් ආරම්භ කරන්නත් 6:45ට එම සේවාවන් අවසන් කරන්න. පාසල් වේලාව වෙනසක් වෙන්නේ නැහැ. දැනට තිබෙන වේලාවම පාසල් ළමයින් ප්‍රවාහණය කිරීමට යොදවනවා. මේ වේලාවල් 3කට මේ කටයුතු යෙදීම නිසා මම කිව්ව සමාජ දුරස්ථභාවය ආරක්ෂා වෙනවා. ඒ වගේම වාහන තදබදය අවම කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය මීට වඩා වැඩි වෙයි කියලා. ලබන මාසෙන් මේක කරන්න පුළුවන්. අපිට දැන් අපේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය මහන්සි වුණු ඒ මහන්සි වීම අනෙක් පාර්ශ්වවලින් අපිට උදව් ලැබෙයි කියලා අපි හිතනවා. පෞද්ගලික අංශයේ ඒ අදාළ ආම්පුතුන්ගේ සංගම් මේවත් මේකට දායක වුණොත් අපිට මේ ජූලි මාසෙම මේක අවසන් කර ගන්න පුළුවන් වෙයි. ප්‍රධාන පුවත් විකාශයේ අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.